සද්ධරු මශ්්‍රාවක, කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවින් මහත් වූ කරුණාවං අවබෝධ කරගෙන දේශනා කොට වදාල පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා ම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරග්ඩත් ඒතුළින් සුගතිගාමී වූ පරලො ආයිති භවයකින් සැනසන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ ප්‍රාර්ථනාවත් ඇතුවයි ධර්මශ්‍රවනය කරන්න සූදානන් වෙන්නේ. එ උතුම් බලාපොරොත්තු උතුම් බ්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත්කර ගැනීම සඳහා මේ උතුම් ධර්මදානා නිසංසයත් ධර්මශ්‍රවනා නිසංසයත් එවගේම තම තමන්ගේ ජීවිතකාලී තුළ රැස්කරගත්ත අනෙකුත් උදාරතර පුුණ්‍ය ධර්මයන්ගේ ආනි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු පන්නතන අද ධර්ම දේශනාවේ මාතෘකාවැ හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අපි තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රීමකහෙන් දේශනා කොට වදාළ තවත් අති උතුම් ගාතාරථනය නත්ති රාග සමෝ අග්ගී නත්ති දෝස සමෝගහු නත්ති මෝහ සමං ජාලන් නත්තිතන්හා සමා නදිී කෙන මේ ගාතාරත්නය සරල තේරුම තමයි නත්ති රාග සමෝ අග්ගි රාගය හා සමාන වූ ගින්නක් නැහැ නත්ති දෝස සමෝගහු දේශය හා සමාන දැහැගැනීමක් නෑ නත්ති මෝහ සමංජාලන් මෝහය හා සමාන දැලක් නෑ නත්ති තන්හා සමානදී. මෙ තන්හාව හා සමාන ගඟක් නෑ කියලා දේශනා කරනවා. එතොට භාගිතන් වහන්සේ මේ ගාථරතනයේ දේශනා කොට වදාළි බණ අහ්ඩාපු උපාසකවරු පස් දෙනෙක් දක්පොපි ඉරියව් පහක් පදනම් කරගෙන භික්ෂූන් වහන්සේ ලාහපු ප්‍රශ්නකට උත්තරයක් දෙෙන්ට අපේ බුදුරජාණන් වහන්සේ එක දවසක් ධර්ම දේශනා කරන තැනට බනාහන්ඩාව තරුණ උපාසකවරු පස් දෙනිෙක් විශාල පිරිසක් ධර්මශ්‍රභනය කරමින් ඉන්නවා. භාගිතුන් වහන්සගේ ශ්‍රීීමක ධහතුුවෙන් අමාගඟ ගලනෝ වගේ දහම් ගලාගෙන යනවා මේ බණහන්ඩාපු විශේෂ පස් දෙනෙක් විවිධ ඉරියව් පහ ප්‍රදර්ශනය කළා පළවෙනි එක තමයි එක්කෙනෙක් බනාහන තැනවාඩි වෙලා මද වෙලාවකින් හොඳට නිදාගත්තා. තව එක්කෙනෙක් බණහනතනවාඩි වෙලා මේ ඇගිල්ලෙන් පොළො වහාරහාර ඉන්නවා. තවත් එක්කෙනෙක් ළඟතිබුණ ගහක අත්තක් අල්ලගෙන මේ අත්ත හොලොවොහොළොව ඉන්නවා. තව එක් කෙනෙක් නිතරම බනහනතැින් බැහැර ගිහිෙල්ලා තවත් එක්කෙන කිටියා එයා මනාව බිම් බලාගෙන භාගිතුන් වහන්සගේ දේශනාව ඉවර වෙනකං මැනවිම්ම බනැහුවා. එෙති මේ සිදුවීම දිහා මනාව විමසිල්ලෙෙන් බලාගෙන හිටපු භික්ෂූන් වහන්සේලා. පස්සේ බුදුරජාණන් වහන්සකෙන් අහනවස්වාමී භාගිතතුන් වහන්සේ. ශ්‍රීමික දහත්වෙන් දේශනා වෙන ධර්මය හරියට අහස් ගඟ ගලනවා වගේ අතුරු සිදුරු නැතුව එක දිගටම ගලාගෙන එනවා. ලෝක සත්ත්වයාගේ නිවන්දර විවෘත කරමින් අපායුදර වහමින් භාගිතුන් වහන්සේ මේ තරන් පැහැදිරිව ධර්ම දේශනා කරනකොටත් ස්වාමීනී අර පස් දෙනාගෙන් හතර දෙනෙක් මොනවාදී කළේ කියලානවා. බුදුරජාණන් වහස අනුව මහණනි ඒගොල්ලු කෞුද කියලා අඳුරක් නැද්ද කියලා නෑ ස්වාමී අඳුරගත්ත නෑ කියල කියලා ඊට පස්සය අපේ භාගිතන වොහස පැහැදිලි කරලා දෙනවා මහණනී බනාහනතැන නිදාගත්ත කෙන මතකද කියලා මතකයි ස්වාමීනි ආත්ම භාව පන්සීයක් එක දිගටම ඉපදිලන් තියෙන නයික් වෙලා නයාගේ පුරුද්ධ තමයි හැම වෙලාවම දරන මතවලූ තියාගන්න නිදාගන්න එක ආත්මභාව පන්සීක පුරුද්ධ තමාමී තියෙන්නේ එතොට භාගිතුන් වහසිගෙන් භික්ෂන් වහසල හන ස්වාමීනේ එක දිගට ම ආත්ම පන්සීයක් නයික් වුුණාද නැත්තං වරින්වර වරිින්වර නයික්කුනාාද කියලා සඳහන්කරනව මහණෙන ඔවුන් නුස්සලෝක ඉපදිච්චවාරත් සීමාවක් නෑ. තිරිසංලෝක ඉපදිච්චවාරත් සීමාවක් නෑ. නිරයේ ඉපදිච්චවාර ප්‍රේතා අසුරලෝක කොල ඉපදිච්චවාරත් සීමාවක් නෑ. නොයෙක් නොයෙක් අවස්ථාවන් වල නොයෙක් නොයෙක් ආත්ම භවවල ඉපදනා. සිය දහස් වර ලක්ෂ ගනන් කෝටි ගණන් වාරවල විවිධ විවිධාත්මල ඉපදනා. ඔයා අතරරි මනුස්සලෝකෙඉත්තිපදනා. ට අමතරව මොහු එක දිගටම ආත්ම පංසීයක්ම නයික් වෙලා ඉඳලතියනෝ. ඒ මේ ජීවිතයට ආසන්න කාලෙ ආංගේ පුරුද්ධ නිසයි මේ බණහනතැන නිදර්ගන්නේ ඉටවසේ දෙවනියක් කියෙනා මහපොළොව හාරහාර හිටපු කෙනා. එයා ගන දශනා කරනවා මහන ආත්ම බාව පන්සීයක් ම පදිලා තියෙන ගැඩවිලෙක් වෙලා නිස්වාමීයක දිගටමත කියලා හපුහම අ කලින් ලබා දුන්න උත්තරයම ලබලදීලා මේ ආත්මයට ආසන්න කාලයක දිගට මාත්ම පන්සීයක් මිඳලතියන්නේ ගැඩවිල් ආත්මික එ පුරුද්දර තමයි තාමත් මේ මහපළව හාරන්නේ අනිත් එක් කෙනා ැගිටලා ගිහිෙල්ල ළඟතියෙන ගහක අත්තක් හොලෝොහො ඉන්නවා ආත්මභාව පන්සීයක් එක දිගටම ඉපදිලා තින වඳුරු කුලේ ඒ පුරුද්ධ තමයිමේතියන්නේ අනිත් එක්කෙනා නිතර නිතර අහස දිහා බලනවා නැකත් තඩු දිහා බලබල නක්‍ෂාස්ත්‍රයේ කරපු කෙනෙක් ආත්ම පන්සීයක්ම අනිත් කෙනා මනාව බනැහවා. ආත්ම භව පන්සීය එක දිගටම වේද ශාස්ත්‍ර වේද මන්ත්‍ර හදාාරපු නිසා ඒ වේදය ප්‍රගුණ කරගඩ කටපාඩන් කර කර දරාපු ප්‍රයත්නයේ පිළි ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් හැටියට මේ ජීවිතෙත් බනක් අහන්න ගියත් හැම එකක්ම වචනයෙන් වනය වචනයෙන් වචනය මනාව සංසන්ධනය කරකර තමයි බනහනි. එයින් ඔහු නිවැරදිවම බනයහවා ඔන්න පස්දිනක් බනාහනතන දක්වි ීරියව් පහක් එතට මෙහෙම අය සාමාන්‍ය අපේ සමාජෙත් අපිට දකින නැතුවම නැතුවම නෙමේ මේ අතීත තොරතුර භවයෙන් වෙහිලා තියෙන සංසාරයේ අපිට නොපෙනුනාට භාගිත වහසසිට හොඳ පේනවා එනිසා ලොතුරා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බණ අහන්න බණ කියන ඔබ මම හැමෝම ගැන පුද්දුම දැනුමක් අවබෝධයක් තියෙන මවඋත්තම මනුෂ්‍ය රතනයක්. කෙනෙකුට හිතෙන්ට පුළහන් දැන් පිරිනිවම් පාලන කියලා. පිරිනිවක් පැවත් ඔබ මම ගැන මනාව දැකලයි පිරිනිවං පාලතියෙන්නේ. අපි නිවන් දකින්නේ කවදද අපිට නිවනට හේතුවෙන වචනය මොකක්ද මෙ සියලුම දේවල් වාගිතන් වහසසි දන්න. කාලිද මොන බද්ධාන්තරීද හැමිකත් නොදන්නවා සර්ුවඥතාා ඥානයෙන් පොහොසත්තච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ ලෝක සියලු සත්වයන්ගේ සියලු සිත් දැනගන්නවා කියන එක ඒ සරුව්‍යතාඥානයේ දූවිලි මාත්‍රයක්වත් නෙමෙයි කියල සඳහන් කරන්නේ. ඒ තරන් පැතුරුුණ නුවනක් සරුවඥතා ඥානයේ. ඒ උතුම් ඥානශක්තියෙන් තමයි මේ පස් දෙනාගේ හැසිරීම් රටාව භාගිතන් වහසේ මනාව දැනගන්නේ එතිං ඔවුන් ගැන දන්නවාවාගේ ඔබ ගැනත් දන්නවා මම ගැනත් දන්නවා එතවට මේ පිරිස ගැන භාගිතුන් වහස පැහැදිලි කරලා මෙන මේ ගාතාරත්නය දේශනා කළා භික්‍ෂියූන් වහසල අහනව ස්වාමීණි භාග්‍යතුන් වහන්සේ වගේ උත්තම රථනයක් ධර්ම දේශනා කරන වෙලා වෙත් මේ විනිස්සුන්ට එක හිදරාගෙන බණහන්ඩ ැරි වුණා නිස්වාමීණි. අහනවා මහනිනි මගේ ධර්මය හැමෝට මහන්ඩ පුළහන් කියලා හිතනවද කියලා. ඇයි ස්වාමිනේ එහෙ මහන්ඩ බැරි දෙකේ රැහවා සඳහන් කලා බෑ මහනි. එහෙ මහ බෑ මේ ලෝකයේ බුද්ධ ධම්ම සංඝ කියන මේ වචනතුන පරම දුර්ලභ වචනතුනක්. අදා අපපටේක ලොකු දුර්ලභ බවක් පේෙන් නැත්තිේ ඇයි. අපිට නිතර මතුරුරුවන් කියෙන වචන ඇහෙනවනි. නමුත් මේ ලෝකයේ මහාකල්ප ගණන් ගෙවිල යනවා බුද්ධ කියල වචනයක් දන් නෑ කවුරුවත්. දම්ම සංග කියල වචනයක් කවුරුවත් දන්නේ නෑ. එහින්ද පරම දුර්ල භයිතුන්රුවන්. මහනෙනී තෙරුවන් නැති දුර්ලභමය සංසාරී නොයෙක් ආත්මෝල ඉපදිලා ඔවුන් ජීවිතය ගත කළේ නිස්ප්‍රයෝජන වචන කිය කියය මටක් වැඩක් නැති අනුන්ටක් වැඩැක් නැති අල්ලාප සල්ලාප කියව කියව පරුස වචන කිය කියය කේලන් කියමිින් බොරු කියමින් ගතවුණ කාලෙම වැඩීමී සංසාරී වැඩි වැඩියෙන් ප්‍රගුණ කරලාතින්නේ ඒ කාරණාව ආන් ඒ කාරණාව වැඩියෙන් ප්‍රගුණ කරල නිසා අදත් බණහන්ඩ එක තැනකට වෙලා ඉඩ පුළහංකමක් නෑ එන්න දේශනාවක් කාහඩගියයාම නැගි ටිනව යනවා එමන තන්තාව කෙනෙක් බණ අහන් එෙම නෑ ළඟ ඉන්න කෙනෙක් එක කතා බා කරනවා බනහල පුරද්දක්නය සංසාර කිසියම් වෙනත් ක්‍රියාකාරකමගේ එදෙන්ඩම තමයි උත්සාහ කරන්න එම එක හින්ද දේශනා කලාමි හැමෝටම බණහන්ඩ බෑ මහන්නේ බණ අහන්ඩ සංසාරය කරගත්ත ලොකු පිනක් තියෙන්ලෝනේ කියන කාරණාව පැහැදිලි කරමින් අපි භාගිතුන් වහස අර මාතෘකා කරගත්ත ගා තරතනයේ දේශනා කොට වදාලා නත්ති රාග සමෝවගේ තේරුම රාගය හා සමාන ගින්නක් නෑ කියල දේශනා කළා එතුවට රාගය හා සමාන ගින්නක් රාගය කළ කෙනෙ කොහොම ගින්නක් ද සඳහ කරනවා මෙන මෙහෙම යම් තැනක ගින්න හටගත්තනං ගින්නෙන් ඉස්සරලාම දවන් මෙ කදද ගින්න හට ගත්තතන හටගත්ත දඩුව ඉස්සරලම දවනවා මේක ගින්නක ස්වභාවේ ඊළඟට සඳහන් කරනවා මේ රාගය යමෙක් තුළ හටගත්තත් ඉස්සර ලම දවන්නේ රාගය උපන්න පුද්ගලය ගින්න හටගත්ත දේ දවනවා වගේ රාගය කියන ධර්මතාවේ මුලින්ම ඉපදිච්ච පුද්ගලයව දවල විනාසකරනවා කෙල සඳහන් කරනවා. එක රාගේයේ ස්වභාවයක් සඳහන් කරනවා යම් විදිහකින් මෙ ගින්නට හසුවන හසුවන දෑ ගින්නෙන් විනාසකරනවා දවනවා වගේ රාගයේද ඒ පුද්ගලෑගේ ආවුෂයේ විනාස කරනවා වර්ණයේ විනාසකරනවා සැපේ විනාස කරනවා බලය විනාශ කරනවා මේ සියලුම ගුණයන් රාගයේ විසින් විනාස කරනවා රාගයේ පුද්ගලයාගේ ආවුශයේ විනාශ කරනවා අපි ඕන තරන් අහලා තියෙනවා මේ රාගික ක්‍රියාකාරකම් වලට ගියපු මිනිස්සු පිහි ඇනුන්කාල මැරිල බෙඩි පාරවල් වට ලක් වෙලා මැරිල එතන් ගුටි බැටදීම් වොලින් මටල දාලා ශය විනාශ කල්ල තරෝ එක එක විදිහක් විනාශ කරන තව විදිහක් තමයි රාගයට යොමුවෙච්ච පුද්ගලයා උදේදල රෑවෙනකම්ම කල්පනා කරන්නේ රාගික ක්‍රියාකාරකම් ගැන එකන යමෙක් පිළිබඳව හිත බැඳගෙන ඔහු ඇය මුණගැහෙන්නේ කොහොමද කතා කරන්නේ කොහොමද ගේ අවශ්‍යදවල් යෝජනා කරන්නේ කොහොමද. බාධාවක් නැතු ඒ දේවල් මුදුන් පත් කරගන්නේ කොහොමද. ඒ සඳහා කටයුතු කළ යුත්තේ මොනොවද කො යාකාරයෙන්ද රෑ දවල් තිස්සෙම මේක තමයිය ලෝට නැගන්නේ. ඉතින් එතකොට ඔහුට වෙන පිනක් දහමක් කරගඩ හිතට එන්නේ නෑ විවේකයක් ඉඩක් කඩක් ලැබුණද තැනක තනිවෙලා රාගික අරමුණක් එක ජීවත් එෙන්ඩ ඔහු හරි කැමතියි ැ දන්නම නෑ ඕග ජීවිතයේ ආවිශයගෙවිලය න. කළයුතු දේවල් නෙමේන කලන්නේ. සේලයක් රැකගෙන ගුණයක් දවුණු කරගෙන දානාදී පින්කන් කරගෙන සංසාරෙන් එතරවෙඩ මේ කාලයේ යොදාගන්න කියල කොච්චර අනුශාසනා කරලා තිබනත්. මේ ලෝකයේ භාගිතු වහසගේ අනුශාසනාවට ගරු කරන අයින පිනතිනි සේීමිත පිරිසයි. මකද මේ අනුශසනාවට ගරු කරන්ඩ මේ අනුශසනාවට සවන්දෙන්න්න මේක ජීවිතයට බද්ධ කරගණ්ඩ සංසාරයේ සුළු පටු පිනක් තිබිලව. සංසර ගොඩක් පින්තීන්ඩනෑ. එළඹ සිටි සිහිය මන වූ ප්‍රඥාවක් අවශ්‍ය. ඉති ඒ නැති හීනාය බනාහන්ඩාවට කොහොමත් බනහන්න තැන රැඳන්නේ නෑ. කෙරවලයේම වාඩිවෙලා හිමීට නැගිට ල අයනක තමයි. ඟ දෙනාගේ අරමුණ ඒ සඳහන්කලි ගෙවල් දොරවල් වල ධර්ම දේශනා පවත් වනකොට විහාරස්ථාන වල එලි මහනේ ධර්ම දේශනා පවත්වනකොට බනහන්ඩන හුඟක් අයි කැමති එලිට වෙලායින්ද මොකත් ධරමුණ කැමති වෙලාවක නැගිට ලයන්ඩ පුළුවන්. එතකට බනා හන්ඩ එන්නේ පිළිබඳව ්‍රද්ධාවක් කැමැත්තක් ඇතුවනමේ යා යුතු නිසා නතන් එන්ඩ කියපු නිසා ඇතුලේ ඉඩ මඩිනිසත් එලිය ඉඩ පුළහන් නමුත් මේ පිරිස බලාපොරොත්තු වන්නම මගෑරලන් දුරකතනෑමතුන් ගනවා නිමත්නෑ ඒවට කතා කරන්නඩෝන එකතින් පුදුමාකාර ධර්මා ගෞරවයක් මිලෝකි බනපදයක් අහනවට වඩා ව අහඬ වටින හොඳ පදයක් ොහෙවත් නෑන එතකට බනපදයක් අහා හා ඉන්න වෙලාවේ අි තව කතාවකට කන්දෙනවා කියලා කියන්නේ මගේ නිවනට හේතුවන්න ධර්මකාරණාව මමර වෙන වැඩක ඉන්න වෙලා මේ දේශනාවතරීමම ගේරලේන මට ඒ දහම් කාරණාවය කව ද හම්බවල් දන්නේ සඳහන් කළ මේ ලෝකයේ යම් තරම් පිරිසක් ජීවත් වනවද ඒ සියලු දෙනාගේ නිවනට හේතුවෙන පදය දේශන ඇතුලි තියෙනවා කියලා. දේශ කොතනො හෝ දේශනාව කඇතුලි තියෙනවා මිත්‍ර පිටකි. අන්න ඒක දැනගණ්ඩු ඕන නිසා බනක් අහන්න ගිය හම සුතා දතා වචසා පරිචිතා මනසානු පෙක්කිතා දිිත්්‍යයා සුප්පටි විද්ධා කියන මේ ආකාර පහින් පහ යටති බණ්ඩෝනේ එදී මනාව ශ්‍රවණය කිරීමක් ඒ ශ්‍රවනය කිරීම තුළ මගේ ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂේ මගේ ජීවිතය වෙනස් කරන බණපදය මෙදේශනාව කඇදලි තියෙනවා ඇැව එක අල්ල ගණ්ඩු හොයා ගැන්්ඩ මනාව හොඳටම ධර්මශ්‍රවණය කරණ්ඩෝනේ සුතා කියල කියන්නේ හොඳට අහන්ඩෝනේ දතා කියල කියන්නේ අහන ධර්මයේ මතකතියා ගණ්ඩෝන වචසා පරිචිතා කියල කියන්නේ වචනයක් වචනයක් ගාන ඉගෙන ගණ්ඩෝනෑ මනසානු පෙක්කිතා කියල කියන්නේ හතරවෙනි පියවරේදි පාලියෙන් ඉගෙන ගත්ත ධර්මයේ තමන්ගේ භාෂාවට පරිවර්තනය කරගන්න පුළහං වඩෝනෑ දිිට්්‍යයා සුප්පටිවිද්දාා මම දැනගත්ත ධර්මයට අනුවමිල් ලෝකයේ දිහා බලන්ඩ මට හැකියාවක් වාසනාගුණයක් දෙකයි මනාව ලෝකයේ විදර්ශනා කරන්න පුළුවන් ඇැකියාවක් ලබන්්ඩෝන කියල කියන්නේ ැ අපි කියමු කෙනෙක් මරණයට පත් වනා කියලා එකෙනා මරණයට පත් එච්ච නිසා අපි අණඩනවා අඩනව අන්ඩනවා වැලපෙනවා කියවනවා කියවුණවා ඉවරයක් නෑ අපි එහෙම කරර ඇඩීම වැලපීම දුක සන්තාපයෙන් නිමත් නෑ නත් මනාව ධර්මශ්‍රවණය කරපු කෙනෙක්. ොකක්ද වෙලා තියෙන්නේ කියන රනාව හොඳදා කාරෝ දන්නවා මේ ලෝක අපි හැමෝම හැමදාම ජීවත්ෙන්ඩා පොඇනිමි සුළු කාලයක් මෙහෙ ඉඳලා මෙහෙෙන් පිටත් එඩින් අය මේ ඉතාම ස්වල් පූ ජීවිතය සංසාරි ගෙවාපු ජීවිත දිහා ගැන කල්පනා කරලා බලන කොට මේ ගත කරන ජීවිතය ඉතාම ස්වල්ප කාලය යිතියන්නේ සසර ජීවිතය ඇත්තෙක් සංසාරි සඳහන්කරනවන එක ම අම්ම කෙනෙක් වෙනුවෙන් හලාපු කඳුඩු සාගර ජලයට වඩා වැඩී කියලා ඒ තරන් වාරගානක් ඉපදුනා නං එච්චර පලපුරුද්දක් මේ ලෝකේ තියෙනවනං අවුරුදු හැටක් ඇත්තාවක විතර ජීවත්වෙන මේ ජීවිතයේ ඇත්තර මන අබෝධ කරන්න බැරි සසර දිගයිඒ දේර්ග සසර මේ ජීවිතය කියලා කියන්නේ අල්ප මාත්‍රයක් පමණයි අන් එහින් ද මනාව දේශනා කළේ මේ ගුණධර්ම ටික වැඩි වැඩියෙන් හැම ජීවිතයකම මනාව ප්‍රගුණ වඩුවන කියලා යම් කෙනෙක් මේ ගුණය තුළ මනාව පිහිටෙන වනා යම් කෙනෙක් ධර්මය තුළ මනාව බැඳෙනවන ඒ පුද්ගලය මේ සංසාරි කොයි තරන් සැනස්සීමක් හොයාගන්න කෙටිකුල තන් ඒ නිසයි සඳහන් කළේ මේ රාගය සත්වයා හැම අතින්ම දවනෝ නමුත් අවබෝධයක් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයා රාගයෙන් දවල විනාස කරන්න කාටුවත් බෑ අවබෝධයක් ඇති පුද්ගලයා ජීවිතයේ මනාව තේරුම් අරගන්නෝ ඒකයි මම සඳහන් කලළේ අපේ කෙනෙක් මරණයට පත්වන හම එක හොඳට තේරුම් ගණ්ඩෝනය මොකද්ද මේ වෙලා තියන්නේ එකේක පුද්ගලය ආරගනාපු ආවිෂය විවිධයි ඔහු සංසාර කරගත්ත කරුම වෙවිදයි මම ගාවට ඇවිල්ල ඉප දෙන්නේ කලින් ඉඳලා ලොකු දැනඇදිරුම් කමක් තිබිල නිමේේ කොහෙන් ආවද කොහොම ආවද මොනවක් කර කර ඉඳලා ආවද ගිය භවේ කොහොම ජීවිතයක්ද ඒක් පත් මම දන්නෑ මම දන්නේ මගේ කුසට කෙනෙක අව භවිතරයි. ඔහු නිසි කල්වයස් ගෙවල මේලෝකෙ උපත්තිය ලබහම තමන් අරග නාපු සංසාරි කර්මයට අනුව මෙලොව පැවතිලා මෙලවින් යනවා එ කොහෙන්දෝ ආපු ඔහු සුදුසු කාලයේ මෙිහෙන් පිට වෙලා යනකොට ං ඇඩුව වැලපුවා වැලපුනා කියලා ඔහුවා බහු කවදාවත් එන්නේ නැන්නේ හයි නවත් මගේ හිතේ පෘතජ්ජනකමට ඇතිවෙච්ච බැඳීමක වේදනාවක් තියෙන නිසා මේ ලෝකෙ මිනිස්ු අඩන බව සාධාරණයි හැබැයි අපේ භාගිතන් වහන්සේ මෙ සංසාරගත ජීවිතෙත් මේ කාරණාව මනාව තේරුම් ගත්ත හැටිය ක් තැන්වල වී වැඩි වැඩියෙන් එඉහැදිලිකරෝ එතෝට මෙතන සඳහන් කළේ පළවෙනිි කරණාව නත්ති රාග සමූුවගග රාගය හා සමාන ගින්නත් නෑ එදට රාගයෙන් රත්චච්ච පුද්ගලයා තමන්ගේ රූපයේ විනාස කරගන්නවා තමන්ගේ ශරීර වර්ණය විනාස කරගන්නවා තමන්ගේ ආවුෂයේ විනාස කරගන්නවා තමන්ගේ සැපයේ බලයේ මෙ සියල්ලම විනාස කරගන්නවා අයි පුද්ගිලය එනං ආවිශෂයේ විනාස කරගන්න හැටි අි සඳහන් කලා අනුන්ගෙන් ගුටි බෙට කාලා මරණයට පත්වෙන්ට සිද්ධ වෙනවා සමාජුද්ධවල මහත් නින්දා අපහාසවලට පාත්‍රවෙන්ඩ සිද්ධ වෙනවා යන යන තන කෙනෙක් නොපිලි ගන්න කෙනෙක් බවට පත්වෙනවා මේවාගේ බොහෝ අපහසතාවයන්ට ලක්කෙනවා. ඉළඟන නැවත සඳහන් කරනවා රූප ශබ්ද ගන්ධද රස ස්පර්ශ ධර්ම යන මේ අරමුණුවල මේ පුද්ගලයක් ොහොම දාළවන්නේ වඳුරු ලාටුවල ඇලුන වගේ යලෙනවාඩු. මකද මේ වඳුරු ලහටුවී ඇලුුණ කියර කියන්නේ. වඳුරුව අල්ලන්ඩ බලාපොරොත්වයෙන මිනිස්සු වඳුරුව අල්ලන්ඩ පාවිච්චි කරන මැලියම් වර්ගයක් තියෙනවා. ඒ මැලියම් වර්ගය හොඳවට ලෑලි කෑල් එක ගානවා. ගල වඳුරුව ඉන්න ප්‍රදේශගෙනඉල්ලා දාල තිීනවොය ඇ අපි අර නිකන් කියවුමනට අහනුවන්නේ වඳුරගේ පුරුද්ධ හැමදේම අත ගාල අල්ලලා බලන එක කියලා ඇ ඒ නිසාර ලෑලි ඇල්ල දැක්කාම වඳුර ඇවිල්ල ඔකට අතින් ගහනෝ ගහනකොට ඒ අත් ඇලෙනවා එක ගලවන්න බෑ අයි ඒක ගලවන්ඩ වාරුව ගන්න ඕන නිසා එ අනික් අත ලෑල්ලට තිල තද කරල මේ කදෝ එතකොට දෙක මැල්ලිනවා ඒ දෙක ගලවාගණ්ඩ හින්ද එක පයක් තියලා අත් දෙක අදිනකොට පය ඇලෙනවා එතකොට පාද දෙකම තියෙනවා ද හතර පොලකින්ම ලෑල්ලි ඇලිලා ඉටස මේ අවයාව හතරම ගලවගණ්ඩ හිතාගැන ඔහු මුහුණ තවන්ගේ මුහුණ ල උඩ තියලා තද කරලා අත පයුස්සරෝ එතකට මුහුණත් ඇලෙනවා වඳුරට ගැලවෙන්න පුළුවන්ද වදරෝ අල්ලන පුද්ගලයායට වඳුරා දැහැගන්ඩ හරි පහසුම ක්‍රමයක්ල යෙදිල තියමි ආං ඒ වගේ තමයි මේ රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ෂකයන මෙන්න මේ ධර්මතා වලට ඇලුන පුද්ගලයා ක් ඇලුන වගේම තබයි. ගැලවෙන්ඩ පුළු හංකමක් නෑ. ඇලිල ඉන්න පුද්ගලයා නතන් වදුරාව මරාගන්්ඩ වඳුරු ගහතකයට හරි පාසුවේ. එදි වදුුරට කර කියාගන්න මුුත්ම දෙයක් නෑ. අන්න ඒ වගේ තමයි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ ධර්ම කියන මේ දේවල්වලට ඇලුන පුද්ගලයයාාව දැහැගන්්ඩ මාරයටත් හරිමලේසි. අගේ නිසා. රාගය හා සමාන ගින්නක් නෑ කියල දේශනා කළේ එකයි. සත්වයාගේ හාත් පස සියල්ල සරුවාංගයම රාගෙන් දවලෝ. රාග ගින්න මේ ලෝකයේ හරි බලවත්ම ගිනි අතර තියෙන එකක්. ඉවසන්ඩ බෑ දරන්ඩ බෑ රාගික ගින්න. ඒ දරාග්ඩ බැරි නිසයි සමහරය ගෙල වැලදාගන්නේ. සහරය ගඟට මුහුදට පනින්නේ. මේවාගේ තමන්ගේ ජීවිතය විනාශ කරන්නට වැඩ කරන්නේ ශරාගගින්න දරන්නක් බෑ ඒකට විරුද්ධෝ ක්‍රියාත්මක වඩත් තමන්ට හයිිය නෑ. නමුත් හයිිය තිබුණ කෙනාමකද කරන්නේ. සමහරෙ තමනුත් මැරෙනවා ඔහු හෝ ඇත් මරනවා. තව සමහරෙ එක් කෙනෙක් මරනවා. අපි වැඩියම් අහන්ඩ ලැබෙන්නේ කාන්තාවන් මරණයට පත්කර තිනෙන බව. වෙඩිතියල මරල පිහි අවුලින් හත් අටපුොලේ ඇනල මරල ගෙල කපල මරල තව නොඒෙක් වදහිංසාවලට භාජනය කරලා මරල ඇයි මේ රාග ගින්න. කාලයක් තිස්සේ මගෙත්ත එක ජීවත් වනේ හැටි මගෙත් එක කතා බහ කරපු හැටිය මගෙත්ත එක උසුලු විසුදුු කරපු හැටි මගෙත් එක ගමම් බිමන් ගියපු හැටි ඒ දේවල් මතක් කර කර මගෙත් එක්ක ජීවත් වන විදිහයට තවත් කෙනෙක් එක්ක ඉන්නව ඇති කියල කල්පනා වෙනකොට තමයි මේ ගින්න බුර පුුරා නැගෙන්ට පටන් ගන්නවා ඒ වෙලකොට හොඳයි හොඳද නරක දෙ කියෙන කාරණයකක් වත් එකක් වත් වොලිුවටෙන්නේ වරක් දෙකක් කතා කරනකොට එහෙ ලැබෙන වචන බොහොම සරපරුසනං ති මරාගෙන මැරෙනවා කියෙන් තැන්ට තම යන්නේ නමුත් යථාර්තේයට යන්නේ නෑ ඒක නිසා තමනුත් වනසෙනවා අනුනුත් වනසනවා ශ්‍රාගික ගින්නේ ස්වභාවේ ඒකයි භාගිතුන් වහස දේශනා කරන්නේ මේ හා සමාන තවත් ගින්නක් නෑ කියලා ඉළඟට දේශනා කරනවා නත්ති දෝස සමෝ ගහෝ දදේශය හා සමාන දැහැ ගැනීමක් නෑ දැහැගන්නවා කියල කියන්නේ පැහැර ගන්නවා කිය නර්ථය සමහර වෙලාවට සතෙක් මොනව හරි දැහැගෙන යනවා සුනකක් කපල තියන මෂ්ටිකක් අරගෙන යනවා. උගුස්සෙක් මස් කැටියක් කර්ගෙනය යනවා තවත් සති අපි මොනව හරි තියල තියෙන් දෙයක් දැහැගෙන හොරින් අරං යනවා. උබඳුරේ ක්‍රීලවෙක් අපි තියල තියන පලළතුර ගෙඩියක් හරි අපි හරින් බොහොම වේගෙන් දැහෙන ර ය මේ දැහැගැනීමට වඩා දේශයේ දැහැගැනීමම් හරි භයනකයි කියනවා මකද මේ සිංහයකුට කොටියකුට වලහෙකුට වගේ සතකුට නමුත් යමෙක් දැහැගන්ඩ බොහෝ කල්ගත වෙනවා පහසුවෙන් දැහැගැන්ඩ බෑනි කලාතුරකින් තමයි එවන් සතෙක් යමක් දැහැගන්නේ හැබැයි ඒවාගන මේ මෙ දේශය ගත වෙන මොහොතක් මොහොතක් පාසා මගේ හිීතී තියෙන ගුණ ධරම ටික ඩැහැගන්නවාෝ කයින්තියාපු හම කතා කරන්නේ කාටද බනින්නේ කාටද කරන්නේ මොනවද කියන්නේ මොනොවද මේ එකක්ොත් මතක නෑන. සමහරලට තමන්ගේ අම්මට තමයි දරුණු සේ බැනගෙන බැගෙන බැගෙන ිහිලතියෙන්. කරගත් අකුසලස් සුළු පටද කේන් තිය නිසා නිේද මේ වැරදින හමලාට භික්ෂූන් වහසනමක ඩයි බැනලතියන්නේ පස්සෙකේන්තිය නිමුණ හම කල්පනා කරන අප රාධිමම කරගත්ත දේ කියලා මේ වගේ කාරනවලට ධර්මය හරීයට උදාහරණ තියෙනවා දි එහෙම උදාහරණ පැහැදිලි කර කර සාකච්ඡා කරන්න තරන් කාලයක්ක පිරිිනෑ තර ජටිල සිටිතුමාගේ කතාවෙත්තය කෙනකෙන් පෙරභවය කර කරුව ගටිලකයන්නේ මේ ජීතයේ තමා ජටිලේ පෙර භවේක රංකරුවෙක් කාශව බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහසල තැන්පත් කරලා හදන රත්තරං චෛත්‍යයට අවශ්‍ය රං ගඩුල් මදිී එන්න චෛත්‍යයේ වැඩ ඇන හිටලයි තියෙන්නේ රහතන් වහන්සේ ඇවිල්ල කරුණු කරණ අහල රත්තරං නැති නිසා ඒ මෙහෙම වුණේ කියාමේන මං රං හොයල්ල දෙන්නම් කියලා ගියක් ගැ ගානය ගිහිල්ල කියනවා උඹලගේ ශාස්තෘූන් වහන්සේගේ සෑය තනන්ඩ රනිින් දත්ත ගඩුල් මදී. කෝමාරි රංග්‍රි දිය එකතු කරලා දෙන්න කියලා. නම කියාගෙන කියාගෙන රංකරුවයි ගෙතර යනෝ. යනක රංකරවා බිරිදත්ව එකක රන්ඩුුවේවෙවින්නේ. ට්‍රාතන් වහන්සේ ඇවිල්ල කතා කළා. කතා කරලා කියනවා චෛත්‍යයේ වැඩ නිමා කර ගන්න රණින් උපකාරයක් කරන්න කියලා. කේන්ති ගිහිල්ලන්න හිටිය ජටිලට. ටිලේතෙක්ම කියවා උඹලගේ බුදු උඹබල උබලාගනීල කියලා. බිරිඳ සිහියෙන් හිටියේ බිරිඳහනුව මගෙත් එක්ක තියන වෛරටකේන්තියට ශාස්තෘන්ව හසිරනේද බැන්න කියලා. එතකොටම සිහිය ඉපදනාා ප්‍රාතන් වහන්සේ ළඟට ලඟට දුවලගිය ඉහිල කියනව ස්වාබිණී මංගති වරදක්වුණාද. සුළු පටුන මේ බරපතල වරදක්ුණ නි ස්වාමී නිවම්මකක්ද කරන්නේ. ඉඩස් සඳහන් කළා රණින් මල් හදලා ධාතුන් වහස තැම්පත් කරන දවසට ඒ රන් මල් පූජා කරල සමවිල්ලන්න කියලා අත් රත්තරං සම්බන්ධ කතාවක් නිසානිමිකයින්තිය උස්සුුණේ. ඉති ඒ වෙලාේ තමන්ට දරුතුන් දෙනෙකුත්තින්නවා. ලොගුපුතාට කතා කළ අපතිේ ඉක්මට වරල්ල මෙ රන්මල්තික හදාගන්න මට උදව් කර පල්න්න කියලා. ලොකුපුතා කියනවා කරුම කරගති තාත්තර තාත්තම විසිඳ ගැන්ඩ කියලා දෙවනි පුතාටත් කතා කර කිව ඔහුත් ඒකම කියනවා තුන්ඉනි පුතා විතරක් ඇවිල්ලා මව්පියන්ගේ වැඩුවලට උදව් කරන එක දරුවන්ගේ යුතුකමණි කියලා තුන්ඉනි පුදෞ්දව් කළා නිහන්මල් හදල පූජ කළ අපේ බුදුරජාණන් වහන්සගේ කාල්ලි ආය මනුස්සලෝකට එනවා ඒ පවුලමයි ජටිලගේ පුතාල වෙලා උපදින්නෙත් ඔවු මයි නිසංසාරි කර්ම ගොඩක් පලදුන්න චරිතයක් නැමුත් අමිත බෝගී සිටුවරු අතරඉන්න කෙනෙක් එක දවසක් මහ සිටුවරවික් ගෙදුවක් ඔට විවාහ කරලා දෙනවා එ සිටුවරයක් ගේකුත් හදල දෙනවා අලුත හදල දුන්න ගෙට පයි තියෙනවාත එක්කම ගේ පිටි පසේ විශාල රත්තරන් කන්දක් පාල වෙනවා පස්සේ කාල හිතනවා මහන ඉඩන් දෙැමේ ධනේ බෙදල දෙන්න පාය වීදුරු තලයක් තියෙන උදැල්ලක් තියෙනවා රත්තරණින් මිටගහල වීදුරුවලින් තලී තියන්නේ. ලොගපුතාට උදැල්ලදී ලැකිවපුතයේ අර රංකන්දින් පිඩැල්ලක් කපාගෙනවරී ගල රත්තරංකන්දර උදලු උදලු පහර එල්ල කරහම මහ කලු ගලක කෙටුව වගේ අතත් එක්ක දෙදරලාගිය තාථයක කපන්්ඩ බෑනි කියලකිවා දෙවනි පුතාට දුන්න ඔහුටත් එහෙමව තමයුන්නේ සුන්ගනි පුතාට දුන්නා ඔහු ගිහිල්ලාර වඋ දැල්ලින් රංකන්දෙන් පස් පිඩැල්ලක් කැපුව වගේ ලොකු පිඩැල්ල කාගෙනනවා තාත්ත කියන පුතේ මෙ රංකන්ද පහළ වෙලා තියනෙ කාගවත් පිනට නෙමෙයි ඔබයි මගේ පිනට එම්ම මහන වෙන්ඩියයනෝ උඹ කැමති විදිහට අයලා දෙන්නටත් බෙදල දීල මේකින් ජීවත්වලින් කෙලකේනවා එතොට ඇයි අර දෙන්නට රංකන්ද කපන්්ඩ බැරි එදා රං මල් හදන් අඩගහක් වෙලාවෙන්ඩ බැකීවනි ්‍රම්මල් පූජකරව පින මේ තියෙන්නේ බාලපුතා තම උදව් කළේ ඔහුට තමා තාර්ථගින් පසය අයිති එතට මේ අපේ වචන විපාක දෙන හැටි දේශය නිසා අපි කතා කරන වචන අම්මටද තාත්තටද තුනුරුවන්ටද වැඩිහිටියන්ටද කුලේ ජේෂ්ටන්ටද සුදුස්සටද නුසුදුස්සටද මේ වචන කියවෙන්නේ කියලා නෑ දේශය අපි පැහැර අරන්තියෙන්නේ. තන් ඒ නිසයි සඳහන් කළේ සතික් සිව්පාවෙක යමක් පැහැර ගත්තුත් කලාතුයකින් නමුත් දේශයේ දවසකට කීපාරක් මව පැහැරගන්නවාද. මට කොච්චර කු සල් සිද්ධක කරනවාද. නත්ති දෝසය සමෝගහෝ. ඊළඟන සඳහන් කලේ නත්ති මෝහ සමං ජාලන් මෝහය හා සමාන දැලක් නෑ මෝහය කියනමකත්ද අධ්ඥානකම මුලාව මෝඩකම මෝහය කියලා හඳුන්න්නකුඩවා. දවට මේ මෝහය හා සමාන දැලක් නෑ සමහර වලාට වැද්ද කුරල්ලුවල්ලන්ට දැලක්තානවා. කියෙවුල මාලුවවල්ලන්ට දැල්දානෝ හැබැයි මෙ දැලට පැටල්න කිසි සති ගැලවනේ නෑ. අංග වගේ තමයි මෝහය නැමති ධර්මතාවේ තුළ පැටලිච්ච කිසිකෙනෙක්. මෝහය කැනෙ මුලාව මෝඩකම කියී නර්ථයන. ඒකෙන් ගැලවෙන්න නෑලිසි. ඒ මුලාව මෝඩකම මෝහය නිසා කරුණු කාරණ පවා හරි හැටි හොයා බලන්නේ නැතුව. ඒගොලු හරියට පවසිද්ධ කරගන්නවා අනාව බූදය නිසා ති මෝහය මේ කාලේ මිනිස්සුන්ගේ බොහොම වැඩී මොද ආවුශය අඩුවෙන්ට අඩුවෙන්ට මෝහය වැඩිවිෙනනිි ආවුෂය වැඩිුවෙන්ඩ වැඩුවෙන්ට ප්‍රඥාාව වැඩි වෙනවා ආවුශ්‍යය අඩුවෙන්ට අඩුවෙන්ඩ මිනිසුන්ගේ තන් හාාව වැඩ වෙනවා මෝහය වැඩිවෙනවා අන්න ඒ තරන් මෝහය නැමති ධර්මතාවේ මේ පුදගල ම මේ සංසාරේ ඇදල බැඳල තියා ගන්නවා. ඒ මුලාව මෝඩකම නිසානි. කරුණු කාරණා කර්මය පලේ විශ්වාස කරන්නේ නැතු ඕන තරන් අකුසල් කරගන්නේ කියන්නන් වාලි කියනවා. අනුන් කියපු නිසා කියනවා. කරුණුකාරණා මකවත් දන්න හො යන්නේ අසීමමාන්තික පවෞරැස් කරනවා සංසාරේ දීර්ඝ කාලයක් ගැලවෙන්ඩ බැරිවෙඩ. පහුගගේ කාලේ භාගිතුන් වහස වෙනුවෙන් කරන සම්බුද්ධ පූජාව පවා වේචනය කරකට කොයි තරං අදහස් දැක් අත නමුත් කෙනෙක් යමක් කියහම ධර්මය කොහොමද තියෙන්නේ ධර්මය කොතන්ද කියල තියන්නේ මෙම පොත් නෑ අහන්නේ තනද බුද්ධ පූජාව තියන්නේ කියළ බාගිතුන්ු හස දේශනා කළි කියලා. එහෙම තැන් කොයි තරන් මේ ධර්මය තුළ තියෙනවාද. ඒකට භාගිතුන් වහසේ අවස්ථාව පෙන්න්න පුතැන් කොච්චර තියෙනවාද මෝහය මුලාව නිසා හොයන්නේ බල නැති දේශ සිතින් තමයි පිළිතුරු සපයන්නේ භාගිතුන් වහසිට බුද්ධ පූජාව කරන්න පටන් ගත්ත මේ ශාසනයතුන්ග නිශ්‍රාවකය මහාකාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු හතා මා සහතයි දවස් හතක් බුද්ධ පූජාව කරන කොට සක්්‍රදේවේන්දරයන් වහන්සේ තමයි ඇවිල්ල කියන්නේ ස්වාමී නමේ ධාතුන් වහස ලි තැන්පත් කරමු කියලා. ඇයි මහර ජෙහෙම කියන්නේ කෙල හපු හම හත් අවුරුදු හත් මාසයයි හත් දවසක් මිත්‍ය දෘෂ්ටිකය ගේ මවිචීරි කියල කියන්නේ. ඒනි සාතමයි පස්සේ මහපොලෝ යට මාලිගාවක් හදලා ධාතුන් වහසල තැන්පත් කළේ. ධර්මස්සවක රජිරු ඉන් පස්සේ තමයි නැවතේ ධාතුන් වහසල ගොඩාරගෙන ලෝකෙට බිතිී. මෝහේ වැඩි වෙච්චහම හරි වැරදිමකුත් පේෙන්නේ ඔහේ කියවලා පවසිද්ධ කරගන්නවා අන්තිමට සඳහන්කරනවා නත්ති තන්හා සමහ නති මෙ තන්හාව කියන ගග කවදාවත් පිරෙන්න්නේ නෑ. මේ ලෝකෙ තවත් නොයෙක් ගංගා තියෙනවා මේ ගංගා ඕන තරං ලෝක තියෙනවා අපි මේ කාරණාව පැහැදිලි කරන්න ඔය ගංගා යමුණනා චිරවති සරභූ මහි අදී මහ පංච මහාගංගා ඇතුළු මෙ හැම ගඟක්ම කාලෙකට කටගාවට පිරිල ගලනවා. සමහරකාලෙට කටින් මුතුරල්ලත් යනවා සමහරකාලට මධධිමෝ ගලනෝ. සමහර කාලට ජලයේ වූ නොව ගලාගෙන යනවා සමහරකාලික වේලිලාෑම යනවා නමුත් තන්හාාව කියන ගග වේලින් නෑ කවදාව පිරන්නෙත් නෑ කවදාව මට ඇති කියපු දවසක් නෑ තන්හාව තියෙන නිසා ඇතිවන දවසක් නෑ තන්හාාව වේලුන දවසකුත් නෑම තන් හාවල් ගියන්න භවේග තරවෙන්ඩ තරන් මාර්ගයේ හදා ගන්නවන්නේ ඉතින් ඒ හින්දා ඇතිවීමක් නම් නැති නිසා හැමදාම ඕනපූර්ණව ම තමයි ගලන්න යි සඳහන්කළේ නත්ති තන්හා සමානදී පිරෙන්න්නේ නැති තන්හාව හා සමාන ගඟක් මේලෝකි නෑ. මේ කාරර්ණාටික භාගිතුන් ව හස පැහැදිලි කරලා. මනාව භික්‍ෂූන් වහසලට පෙන්නවා සංසාරය ඇතිකරගත්ත විවිධ පුරුදු. මෙ විවිධ පුරුදු නිසා දේර්ග කාලනැවූවා පුරුද්දක් බවට පත්වෙලා තියෙන නිසා. ඒ විදෙන්නේ නෑලිසි ධර්මය නැති කාලම ලෝකෙ වැඩී ධර්මයේ නැති කාලවල ඉපදිලා ජීවත් එච්ච මිනිස්සු මෝහෙෙන් මුලා වෙලා කටයුතු කරපු අය මේ කාල ධර්මයේ ලැබිල තුනුරුවන් පහළ වෙලත් මෝහෙෙන් ගැලවඩ බැරු බොහෝ අකුසල් සිද්ධ කරගන්නහෝ. එතර යන බොහොම ටිකයි. අං ඒක නිසා බුද්ධාන්තරය ලැබනත් සසරින් විදෙනය බොහොම සුළු පිරිසයි ඒ සුළු පිරිසා අතරට එකතුවෙන්ඩ උබත්තුත්සා කරට නිවැරදිවම භාග්‍යිතුන් වහන්සේගේ නිර්මල පරිාප්තිය හැමකල්හීම අහන්ඩ ලැබිල නිර්මලත් පරිාප්තියට අනුව තමන්ගේ ජීවිතයේ දහමින් පෝෂණය කරගෙන සතරාපායාදී දුගතියට යන මාර්ගයේ හැමකල්හීම වහල දාලා සුගතියෙන් සුගතියයට හන්ඩ දොරගුළු විවෘර්ත කරගන්ඩ බුද්ධාන්තරයකින් බුද්ධ සාසනයකින් බුදු අනුශසනාවකින් මග හදාගෙන සංසාරි කෙරවල කරන්න කටයතු කරඩ ලැබිච්ච ජීවිතයට හොඳ සාධහරණයක් ඉෂ්ට කරඩ අබුද්ධෝත් පාද කාලයක එපුදනත් නිර්මල තිසරණය අවබෝධ වෙන ජීවිතයක් ලබාගන්ඩ භාග්‍ය වාසනාව ලබන්ඩ මේ උතුම් අවස්ථාවෙන් ප්‍රෝජනකණ්ඩ රත්නත්‍රේ ආශිරවාදයෙන් शक्ति धैर्य भाग्य वासना व वा भी प्रार्थना कर